කිසිම් නොසොයා වැටකොටු නොතක ඉගිලෙති 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 අහසේ කුරුළු කිරිලියෝ රකුසන් එන විට ගොදුරක ඉව අල්ලා හදවත් වැළපෙන් සෙනෙහස ජිය ඉල්ලා රැකවල් යෙදුවත් එක් ටැම් ගෙයක තමා හදවත් එක් වෙයි සතුරන් දෙනෙත වසා නිම්හිම් නොසොයා වැටකොටු නොතක ඉගිලෙති 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 අහසේ හදවත් ඥාවූ කුරුළු කිරිලියෝ පිටස්තර බඩසායෙන් දින්නේ ඔව් මට හිතුණා මොනවද ඔය බත් කඳ කෝප්පයක් දෙන්න රසයි මං හැදුයි යොම් පිම් පුළුවන හොඳටම පුළුවන් එහෙනම් බතක් සාදා දෙන්න. බත ලිප තියලා ආවේ. වෑංජන හදනවා. නේත්‍රා නේද නම? ඔව් ලස්ස
ලස්සන නම. ඇයි මට මගේ නම් මතක නැත්තේ? නම මතක නෑ. ගමනට මට මොකුත් මතක නෑ. මහා අපරාධයක් නේ. මම කීවේ ඒ වරුසේම රිටිකල රාලමයි පයින්ඩිය ලැබෙනකම් මග බලාගෙන ඉන්ට ඇති. ඔහු ඉන් තේරුවෙන්ම මග බලාගෙන ඉන්ට ඇති. පොරුන්දු පත්තරේ පිළිවෙලට මටයි බොට ඒ පයින්ඩ යවා ගන්ට බැරවුණේ රිටිකල රාලි. මෙතන පොගේ වැරැද්දක් නෑ. වැරැද්ද මයි. ඔව් මයි වැරැද්ද. මට මතකයි කවුද එකෙක් මගේ ඔළුවට තටි බානවා. ඇස් දෙක නිලංකාර වුණා. එච්චරයි මට මතක. වෙදරාළ පොරොතිකර්ම කරගෙන යද්දි හිමීට මතක ඒවි. එතකන් ඩිංගක් ඉවසානින්ට. ඒත් මනුස්සයෙකුට තමන් කවුද කියලා නොදැන ජීවත් වෙන්න අමාරුයි. කවුරුරි මේ පැත්තට එනවා වගේ. මම යනවා. සේකර එකක්. නේත්‍ර පුංචි පෙනික ආයෙමත් මෙහෙ. පිටස්තරයට කැඳ කෝප්පයක් ඇන්නවා. මට කිව්වනම් මං ඇන්නේනවා නේත්‍ර පුංචි පෙනික. මෙතන අනිවාර්යෙන් මහන්සි වෙන්නේ. මොන මහන්සියද අතනින් මෙතෙන්ට එන්නේ? මොකද්ද පොගේ නම? ඇයි අහන්නේ? අහන්නේ? අහන්නේ මට මේ විනේ කටින්ට කොයි දීපංකරෙන් ආවේ කියද්ද කියලා දැන කියාගන්න. මයි දීපංකරේ දැනගන්න උමනා නම් මයි නම නෙවෙයිනේ අහන්න ඕන. මයි ගම. මන්නම් බෝගේ නම දන්න. මල් රාල. ගමත් දන්න. අලු දෙනියනේ. ඇති ඇති. පරම්පරාවත් දන්න. අලු දෙනියෙක්නේ. තනගන් බොන්ඩියේ බෝ නැහින්නේ බොගේ කටහින්ද දවසක. බෝ නැහින්නේ බොගේ කටහින්ද. මාළුව වගේ. Thank you.
පරයන්න අවලම් පොඩිරාලාමියා මුළු මොරපාත පරම්පරාවටම අවනම්පු කරන අවලමා හිටපිය මේ රිටිකලරාලයි නවබල ෝ මයිතෝනිට අතතිී ලබට මේ කළුවන් කන්දෙ රිටිකලරාලකින් පේරෙන්න ලැබෙන්නේ හිටපිය මම එනවා මොකෑ ඔය මල්රාලි කියන නම පටබැන්ද මය වංහුම් මුකුත් නොදැනනිති මාව මෙහට කැන්දාගෙනාවේ කටවපම් බොන්්ඩි ඔන්න මලයි ලව්වකට බෝවගේ බොන්්ඩියක් ම මෙහට කැඳගන්නේ පෙන හවල් දේකටද කරකාර බදින්ට පිසා කරකාර බඳින්න බෝවගේ අවලම් බොන්්ඩියක් මල්රාල හාමේ වචන කතා කොරනකොට පොරේසමෙන් කතා කොරන්ටි කරගන්ට ට අවලම් බොන්්ඩියක් කියලා කතා කොරන්ට මං මොකක්ද බල කරපු අවලම් වැඩේ මං මොකක්ද කරපු අවලම් වැඩේ අවලම් වැඩි යකෝ අපේ අපච්චි ඉස්සර බින්නද බපු එක අවලම් වැඩක් නෙවේද ඒක කොහොම දවලම් වැඩක් වෙන්නේ මං එහෙම කියැව්වේ මහිතේ පැලපදියන් වේ චාලවන්තකමට ආලවන්තකමට ඔව් කාටද එන කාට බොට මහකුමාරි හාමිගේ අනු බලය හන්ද තමයි මහත්තුරු පුතා විතරන් දරදඩු කම්පාන්න සේකරය එහෙමයි ආරච්චිල ඒකා කොහොමත් වසවර්ති මාරයා වගේ එකා කිසිම අනක්ගුණක් නෑ අපිට අර රිටිකල රාල මුණනොගෙවුණ එක තමයි අපේ අවසනාව ආරච්චිල එහෙනම් ටිකල රාලා අපට මුණ ගැහුුණා නං මහත්තුරට විතරක් නෙවෙයි මාර පුත්තරයටත් අපට බයවෙන්ට කාරයක් නෑ හැබෑ දාරච්චිල ඔය රිටිකල රාලයි අර කුමාරි හාමි ආලවන්ත හුට පටය පටල ගත්තයි කියෙන් ඒ කතාව සත්තා හැබෑට අට අද වගේ මතකයි රිටිකල රාල මුලින්ම මුලිච්චි වෙච්ච විදිය මටත් ඒ කතා වහගන්ට ආසයි ආරච්චිල ඒ දවස්වල මේ සියබලාගොඩ රටේ රාල කුමාරිහාමිගේ අපොච්චා අවසක්දා උන්දැයි මමයි ගොනාගොඩ රාජකාරයට ගොහින් එද්දී අපේ වැැයි කියන බලව් පිටගන් කාරයෝ ඇවිල්ල පාරත් අවහිර කරගන තොපි මේ කා කොටා ගන්නේ නවත්ත පියාව
කොහෙන් ආය කාලද බලව්? මේ කා කොටා ගන්නේ? අපි රිටිගල ආයිබෝ. රිටිගල? ඒ කොහෙද බල? කළුවන් කන්දි. ඉතින් සියඹලාගොඩ මගේ වැයික්කයට ඇවිල්ලත් අපි මේ කා කොටා ගන්නේ? මෙම් මේක රිටිකලට ගැන්දා යන්නයි අපි ආවේ. හේතුව කියා පිය. මේක අපි රිටිකරාජික පුතාට හොඳම තඩි බාල. ඒකයි ඇවිදින් ඉන්නේ. එහෙමද බල? එහෙමයි ආයිබෝ. මොකද්ද බල කාරණාව? ආරච්චි මහත්තයගේ පුතණ්ඩියා රිටිගල ඉන්න හැම ලැමිසියෙකුටම හිරියර කරනවා අයිබෝන්ඩ. ඒක උපන්ගේයි වලත්තේ. මං ඒකට මදී නොකියන දෙසා බෑව ලැමිසියෙකුට හිරියර කරද්දි. දැන් මොකද තොපි කියන්නේ? ඒකන සත්තත් තමයි අයිබෝන්ඩ. ඒත් මේක බැඳගෙන එන්නේ කියලා රිටිගල රාජ්‍යගේ අනක් ලැබිලා තියෙනවා අයිබෝන්ඩ. ඒ යන බොලා බොලාගේ රිටිකල්ට සීමා කරගනිල්ලා. මේක සියමලා ගොඩ වැයි කිය. මේක යන තියෙන්නේ මගේ. මේක මගේ යන. ඒ හන්දා ඕක මාත් එක්ක ගියාවේ. බොලා ගිහින් රිටිකල් ආරච්චි උත්තමයාට කියහල්ලා. සියමලා ගොඩ රටේ රාළ ඒකව නිදහස් කරගෙන ගියා කියලා. එහෙමයි. බෝවර මෙහාට. එහෙමයි. ඔවුන් ඔහොමයි ඔය කුමාරි හාමිලගේ වලව්වේ රිටිගල රාළට නවාතැන් පිළිලු වුණේ සේකරයෝ. ඊට පස්සේ ගින්දරයි පුළුණුයි ගිනිගන්ට ඇති නේද ආරච්චිල? ගින්දරයි පුළුණුයි ඉන් තේරුවෙන්ම ගිනි ගත්තද කියන්න නම් මන් දන්නේ නෑ සේකරයෝ. හැබැයි ගින්දරයි පුළුණුයි ගිනි ගන්න තරමට ලඟුණයි කියලා නම් මන් දන්නවා. මට අද වගේ මතකයි අපේ අප්පච්චි මුලින්ම රිටිගල රාළව මේ වලව්වට එකාසු කරගෙන ආපු දවස. ධෝනේ! ධෝනේ! අදේ ඉඳලා ගමන් බිමන් යනකොට ධෝනි ආරක්ෂකෙක් එක්ක යනවා. ආරක්ෂකෙක් එක්ක? ඔව්. ආරක්ෂකෙක් එක්ක. කවුද අපච්චි ආරක්ෂකයා? රිටිගල රාළේ? රිටිගල රාළේ? මහාට ආවනම් මේ මගේ ධෝනි. මේ මගේ එකම ධෝනි. බොබ්බගේ ඇස් කෙඩි දෙක පරිස්සම් කරගන්න ගානට මගේ ධෝනිව පරිස්සම් කරගන්න ඕන. ඔබට මං කිව්ව හරපේ තේරුනේ රිටිගල රාළේ? එහෙමයි. එහෙමයි රටි මහත්තයා.
මොකෝ මේ කෝලිත්තමින්? කෝලිත්තමින්? ඔව්. නෑ නෑ කුමාරයාමි. මෙහට වර. ඉඳින්කෝ. බොඩබගේ නවාතැන් කාමරේ සූජානම් කරන්නට කියන්න. ඒ අයි හොරෙක්වත් පජාතියෙක්වත් නෙවෙයි. නේත පුංචි මැණික් කොහොමද ඒක හරියට ටක්කිටම කියන්නේ? ඕ කොහොමයි මගේ පුතා මල් රාළ වඳුන ගත්තේ? ඒ අයි මාව හොයාගෙන එනම. අර ලමිසිකත් ටිකක් දීපන්. කාරියක් නැතේ? ධෝනි මෙම් මේකටින්ට කාමරයක් ලෑස්ති කරලා දෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.